තවත් අඟහරු මෙහෙයුමක් පසුගිය පස්වැනිදා ආරම්භ විය. මෙය ඇමරිකාවේ නාසා ආයතනය සහ යුරෝපා අභ්‍යවකාශ ආයතනය මැදිහත් වෙලා සිදු කරන ලැබුණු මෙහෙයුමක්. මෙම මෙහෙයුම යටතේ නාසා ආයතනය විසින් රොබෝ යානයක් අඟහරු ග්‍රහයා මතට යවනවා. මේ රොබෝගේ නම ඉන්සයිට් යන නමින්. මීට වසර බිලියන 4.5කට පෙර අඟහරු ග්‍රහයා නිර්මාණය වූයේ කෙසේද යන්න සම්බන්ධයෙන් පමණක් නොව, අතීතයේ අඟහරු මතුවිට ජීවියක් පැවතියේ නම් ඒ කෙසේ සිදු වුණාද කියල වගේ ගොඩක් තොරතුරු හොයන්න තමයි මේ රොබෝ යානය පිටත් කර යවන්නේ. නවීන තාක්ෂණයෙන් මෙම රොබෝ යානය නිර්මාණය කිරීම සඳහා ඇමරිකාවේ නාසා ආයතනයටත් යුරෝප අභ්‍යවකාශ ආයතනයටත් වැයවන මුදල පවුම් මිලියන 734ක්. නාසා ආයතනයේ අති ප්‍රබල ඇට්ලස් රොකට්ටුවක ආධාරයෙන් තමයි ඉන්සයිට් යානය ගුවන්ගත කිරීම පසුගිය පස්වැනිද සිදු වුණේ. රොකට්ටුව ගුවන්ගත කෙරුණේ කැලිෆෝනියාවේ වොන්ඩර්බර්ග් ගුවන්කඳවුරේ. ඒ අලුයම 4:05. ඉන්සයිට් යන්නේ අර්ථය නම් භූ විශ්ලේෂණ මගින් අඟහරු අභ්‍යන්තර ගවේෂණය කිරීම යන්නයි. මැයි පස්වැනිදා අඟහරු බලා යැවූ ඉන්සයිට් යානය මාස 6කින් පසු එනම් නොවැම්බර් 26 වගේ තමයි අඟහරු වෙතට පැමිණෙන්නේ. එය කල්තියා හඳුනාගත් ස්ථානයකට පත්ත කිරීමින් පසු සිදු වෙනවා. ඉන්සයිට් රොබෝ යානය සිලින්ඩර් ආකාර නාසා විද්‍යාඥයින් ඌරුමියා යනුවෙන්ද පොළව හාරන මෙම රොබෝව හඳුන්වලා තියෙනවා. ඉන්සයිට් රොබෝ යානය මීටර 15ක් පමණ ගැඹුරට අඟහරු තුල ගැනීම සිදු කරන්න තමයි සූදානම් වෙන්නේ. අඟහරු ග්‍රහයාගේ ඇත්තේ පෘථිවියට බෙහෙවින් සමාන භූ ලක්ෂණ. බර කිලෝග්‍රෑම් 694ක් වන මෙම රොබෝ යානය අඟහරු වෙතට යවන්න නියමිත වෙලා තිබුණේ පසුගිය වසරේදී. ඉන්සයිට් යානයට සම්බන්ධ කර ඇත්තේ ප්‍රංශය නිපද වූ භූමාන පද්ධතියක්. ප්‍රංශය යුරෝප අභ්‍යවකාශ ආයතනයේ සාමාජිකයේ ප්‍රංශ විද්‍යාඥයන්ට සහ තාක්ෂණ ශිල්පීන්ට මෙම පද්ධතිය නිර්මාණය සඳහා වසරක පමණ කාලයක් වැඩිපුර ගත වෙලා තියෙනවා. එම නිසා තමයි මේ වසරේ මැයි මාසේ 5 මේ යානය අඟහරු වෙත යවන්නේ. වටිනා වීඩියෝ දිනපතා නැරඹීමට දැන්ම අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලට සුබ දවසක්.